සිංගප්පූරුවේ සීල දෙනා සාතරේ පිළිගන්නවා. සාමාන්‍ය මිරාකල් කියන මේ වචනය ඔයගොල්ලෝ මේ වෙනකොටත් අහලා ඇති ඉංග්‍රීසි භාෂාවේ. මේ මිරාකල් කියලා කියන එක සාමාන්‍ය මෙඩිකල් මිරාකල් කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය වෛද්‍යවරයෙක් හිතනවා එක රෝගී මැරෙන්න යනවා කියලා. හැබැයි මොනහරි දෙයක් සිද්ධ වෙලා මොනහරි විශ්මිත දෙයක් සිද්ධ වෙලා ඒ රෝගියා ඔහුගේ ජීවිතය බේරා ගන්නවා. අන්න ඒ වගේ දේවල් වලට කියනවා මිරාකල් කියලා. ඉතින් අන්න ඒ වගේ සිද්ධියක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. සාමාන්‍ය බබෙක් ඉපදෙනවා කියලා කියන්නේ ලේසි නැහැ. මාස 10ක් හෝ 9ක් අතර කාලයක් අම්මගේ බඩේ ඉන්න ඕනේ. ඊට පස්සේ රෝහල් ගත කරන්න ඕනේ. වෛද්‍යවරු කීප දෙනෙක්ගේ අම්මා බලා ගන්න ඕනේ. නර්ස්ලා නැත්තම් හෙදියන්ගේ අම්මා බලා ගන්න ඕනේ. ඉතින් පැය ගානක යුද්ධකින් පස්සේ තමයි ළමේ මේ ලෝකෙට බිහි වෙන්නේ. ඒකෙදිත් සමහර වෙලාවල් වලට අවාසනාවකට වගේ ළමයි මැරෙනවා නැත්නම් අම්මගේ බඩේ ඉන්නකොට ළමයිට මොනවාරි සිද්ධ වෙනවා. මේ වගේ හුඟක් දේවල් සිද්ධ වෙනවා. හැබැයි ඇලස්කාවේ 2014 වාර්තා වන සත්‍ය සිද්ධියක් ඒ තමයි ගැබිනි මවක් පාරේ යනවා. ඊට පස්සේ පාරේ යනකොට ඇයට එකපාර බඩේ අමාරුවක් එනවා. ඒ බඩේ අමාරුව වෙනවොනත් නෙවෙයි බබා එලියට එන්න එන ඒ අමාරුව මේකට කියනවා ලේබර් පේන් කියලා. හැබැයි ඇය හිටියේ විශාල කැලාවක් මැද. ඊට පස්සේ මොනවද සිද්ධ වුනේ කොහොමද ඇයට මේ බබා හම්බුනේ කියන එක තමයි අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. හත්පසින්ම වෙනස් විශ්මදනක වීඩියෝ එකක් තමයි අපි අද කතා කරන්න යන්නේ. සවිස්තරාත්මකව කතා කරමු මොකද්ද මේ සිද්ධිය කියලා. www.singapore.com හරහා ඔන්ලයින් වෙලද දැන් ඉඳා ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ සිංගප්පූරුවේ සමාජ මාධ්‍යාලයට එකතු වෙන්නත් පුළුවන්. ඇලස්කා කියන මේ රට. මේ රට තියෙන්නේ කැනඩාවයි ඇමරිකාවයි බෝඩරේ වගේ ඒ ප්‍රදේශයේ තමයි තියෙන්නේ. මේ රටේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් අවුරුද්ද පුරාවටම වගේ හිම වැටෙනවා. මාසයක් දෙකක් විතර තමයි හිම වැටෙන්නේ නැත්තේ. ඒ හැරෙන්න අවුරුද්ද පුරාවටම වගේ හිම වැටෙනවා. දෙසැම්බර් ජනවාරි යන ඔය කාලය වගේ හිම වැටෙන එක වැඩි. ඒක අනිත් රටවල් වලත් හිම සාමාන්‍යයෙන් වැටෙනවානේ. ඉතින් දෙසැම්බර් ජනවාරි ඔය කාලය වගේ හිම වැටෙන එක ටිකක් වැඩි. හරි, මේක තමයි ඇලස්කා කියන මේ රටේ පසුබිම. ඒ රටේ ජීවත් වෙනවා, ඒ කියන්නේ 2014 කාලයේදී මම මේ කියන්නේ 2014 මේරි ක්‍රැනික් කියලා එක කාන්තාවක්. ඇයට 2014දී වයස 25. ඉතින් මේරි ක්‍රැනික් කසාද බැඳලා ඇයට බබෙක් හම්බෙන්න එනවා ඒ වෙනකොට මාස 8යි. ඉතින් හස්බන්ඩ්ත් ඇයට හරිම ආදරේ. ඉතින් හස්බන්ඩ්ත් කියනවා ඔයා දැන් වැඩට යන්න එපා. මාස 8 වුණාට පස්සේ ඔයා දැන් වැඩට යන්න එපා. gedara මොනවාරි හදිසි වැඩක් තියනවා නම් ඔයා කරන්න. ඊට පස්සේ බබා හම්බෙලා ටික කාලයක් ගියාට පස්සේ ඔයා වැඩට යන්න කියලා. ඉතින් මේරි ක්‍රැනික් රස්සාවෙනුත් අයින් වෙලා බොහෝ වෙලාවට ගෙදර විවේක අරගෙන තමයි ඉන්නේ. ඔන්න ඔහම තමයි ජනවාරි මාසේ 2014 ඇය යනවා සුපර් මාකට් එකට බඩු වගයක් ගන්න. ඉතින් මේ සුපර් මාකට් එක තියෙන්නේ ගෙදර ඉඳලා කිලෝමීටර් 12ක් 13ක් විතර දුර. ඉතින් ඇයගේ වාහනේ තමයි යන්නේ. ඉතින් එදා බලලා හිම වැටෙනක සාමාන්‍ය දවසවලට වඩා හුඟක් වැඩි. තවත් සරලව කියනවා නම් එහෙම සාමාන්‍ය පාරක අඩි 3මාරකට වඩා හිම වැටිලා තියෙනවා. ඒ වගේම ෆෝන් එක අන්න ඒ වගේ කාලවකවානවල ෆෝන් එක සිග්නල් එකක් සමහර වෙලාවට කියන්නේ හරියට සිග්නල් එන්නේ නැහැ, ඩේටා වැඩ කරන්නේ නැහැ, කෝල් වැඩ කරන්නේ නැහැ. අන්න ඒ වගේ ප්‍රශ්න හැම දෙයක්ම තිබිලා තියෙනවා ඒ දවසේ. ඊට හේතුව මේ කාලගුණය තමයි. ඉතින් සාමාන්‍යයෙන් ඔය වගේ කාලවකවානක, ඒ කියන්නේ නැත්තම් වැඩි වශයෙන් හිම වැටෙන කාලයකදී උදේට පාරවල් වල තියෙන ඒ හිම අයින් කරන්නම කියලා දැන් අපේ ලංකාවේ නගර සභාන්නේ ඒ වගේ තියනා වගේ එහෙන් ඇවිල්ලා රජයේ සේවකයෝ ඇවිල්ලා ඒ පාරවල් වල තියෙන හිම එහෙම අයින් කරලා දාලා යනවලු. හැබැයි එදා ඒගොල්ලන්ට අත එදා ඒගොල්ලන් ආවෙත් නැහැ ඒ වැඩේ කරන්න. ඊට හේතුව ඒ තරමටම පාරවල් වල හිම වැටිලා ඉතින් ඒගොල්ලන්ටත් හරියට ප්‍රවාහණය කරගන්න බැරි වුණ නිසා. ඉතින් මේරි ඇයගේ වාහනේ අරගෙන සුපර් මාකට් එකට යනවා. සුපර් මාකට් එකට යනකොටම ඇයට තේරුණා පාර ලිස්සන සුළුයි, ඒ වගේම හැමතැනම වගේ හිම පිරিলা. ඉතින් ඇයට හිතපු විදිහට ඩ්‍රයිව් කරගෙන යන්න බැහැ කියලා. කොහොම හරි ඇය සුපර් මාකට් එකට යනවා. සුපර් මාකට් එකට ගිහිලා බඩු ටික අරගෙන ආය වාහනේ නැගලා ඇය ගෙදර යනවා. ඉතින් කිලෝමීටර් 12ක් 13ක් විතර ඇය ගිහිලා ආය බඩු ටික අරගෙන ආය එනවා. ඉතින් සුපර් මාකට් එකේ ඉඳලා කිලෝමීටර් 8ක් විතර ඇය දුර ඩ්‍රයිව් කරගෙන ආවා. හැබැයි එතනදි තමයි වාහනේ ලිස්සන්න පටන් ගන්නෙ. ඉතින් එහෙම ලිස්සගෙන ගිහිලා වාහනේ ඇයගේ පාලනයකින් තොරව යනවා. පාලනයකින් තොරව යනවා විතරක් නෙවෙයි, ළඟම තිබ්බ පල්ලමකට ගිහිල්ලා ඒ කාර් එක වැටෙනවා. ඊට පස්සේ කාර් එක මූව් කරගන්න විදිහක් නැහැ. හැබැයි වාසනාවට මේරිට කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ.
ඉතින් අය කරන දෙයක් තමයි වහාම කාර් එකෙන් බහිනවා. කාර් එකෙන් බහලා ෆෝන් එක අරන් බලනවා සිග්නල් වැඩ කරන්නේ නැහැ. ඊට හේතුව ඒ දවසේ තිබ්බ ඒ කාලගුණය තමයි. ඊට පස්සේ අය කල්පනා කරනවා පයින්ම ගෙදර යමු කියලා. හැබැයි අය ඒ වෙනකොටත් දන්නවා කිලෝමීටර් 5ක් විතර පයින් යන්න වෙයි කියලා. හැබැයි තව ෂෝට්කට් එකක් තියෙනවා. ඉතින් ඒක පොඩි කැලාවක් අතුලෙන් තමයි යන්න වෙන්නේ. හැබැයි කිලෝමීටර් 3කින් විතර අයට ගෙදරට යන්න පුළුවන්. ඉතින් අය දෙපාරක් හිතුවේ නැහැ ඒ කාලගුණෙත් එක්ක. ඉතින් මේ කැලෑව අස්සෙන් යමු කියලා අය ප්ලෑන් කරනවා. ඉතින් මතක තියාගන්න අය ඒ වෙනකොටත් මාස 8ක්, ඒ කියන්නේ බබා හම් වෙන්න මාස 8ක් විතර තිබ්බා කාලයක් තමයි. ඉතින් අය මෙහෙම කිලෝමීටරයක් විතර දුර යනකොට අයට විශාල බඩේ අමාරුවක් එන්න පටන් ගන්නවා. එතකොට ඇයට තේරෙනවා මේක සාමාන්‍ය බඩේ අමාරුවක් නෙවෙයි. බබා හම් වෙන්න තියෙන ඒ බඩේ අමාරුව තමයි කියලා. ඊට පස්සේ දැන් ඇය ඉන්නේ දැන් කැලෑවක් මැද ආයේ පාරට එමු කියලා කල්පනා කරනවා. හැබැයි පාරට එන්න තරම් ඇයට ඒ වෙලාවේ ඇගේ ශක්තියක් තිබ්බේ නැහැ. ඒ බඩේ අමාරුවත් එක්ක ඇය කරන දේක් තමයි ළඟම තිබ්බ ගහකට හාන්සි වෙලා ඉඳගන්න එක. ඉතින් එහෙම ඉඳගත්තට ඇයට තිබ්බ ඒ වේදනාව ඇයට දරා ගන්න බැරුව ඇය කෑ ගහන්න පටන් ගන්නවා. හැබැයි ඇය කෑ ගහන කොටත් දන්නවා ළඟපහත කවුරුවත් නැහැ කියලා. ඉතින් මෙහෙම ටික වෙලාවක් කෑ ගහලා ඒ වේදනාව දරා ගන්න බැරුව, ඒ සීතලක් දරා ගන්න බැරුව, ඒ කාලගුණයක් දරා ගන්න බැරුව ඇය එහෙමම කලන්ත දාලා වැටෙනවා. කලන්ත දාලා ඇය කොච්චර වෙලාවක් එහෙම හිටියද දන්නේ නැහැ. ඇය ඊට පස්සේ ඇස් ඇරලා බලනකොට විශාල වෘක්කයක් නැත්නම් වුල්ෆ් කෙනෙක් ඇයගේ ළඟ ඉන්නවා ඇය දකිනවා. ඒ කියන්නේ ඒ වුල්ෆ් ඇයගේ ළඟ නිදාගෙන ඉන්නවා ඇය දකිනවා. ඉතින් මේ විදිහට මේ වුල්ෆ් නැත්නම් මේ වෘක්කයා ඇයගේ ළඟ නිදාගෙන හිටපු හින්දා ඒ සීතල ඇයට පෙනුනේ නැහැ. ටිකක් ඇස් ඇරලා බලනකොට අන්න ඒ විදිහට වුල්ෆ්ස්ලා නැත්තම් මුර්කයෝ 10ක් විතර ඇයව වට කරගෙන ඉන්න කයට හොඳට තේරෙනවා. 10ක් වට කරගෙන ඉන්නවා නෙවෙයි, ඇය ළඟම ලිඳාගෙන ඉන්නවා. ඊට හේතුව ඇයට ඒ සීතල දැනෙන්නේ නැතුව ඉන්න කියලා. ඉතින් ඇයට දැන් මොනවද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වුණාට පස්සේ ඇය පත්තරයක පාව වෙනම ඉන්ටෝ එකක් දීලා තිබ්බා මේ සම්බන්ධයෙන්. ඊට පස්සේ තමයි ඇයට තේරෙන්නේ එක වෘකේ ඇයගේ බඩේ ඉඳලා බබාව එළියට ගන්නා වගේ ඇයට තේරිලා තිනා. ඉතින් ඇය බය වෙලා කෑ ගහලා තිනා දැන් මොනවද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒ වෙනකොටත් ඒ පොඩි දරුවා ඇයගේ ඇඟෙන් එළියට ඇවිල්ලා කියන එක ඇයට හොඳටම තේරිලා තිනා. ඊට පස්සේ එක වෘකේකේ බබාගේ බඩේ කියන ඒ ටියුබ් එකත් එයාගේ කටින් හපලා ඊට පස්සේ බබාව මේ කාන්තාව ළඟට තල්ලු කරලා තිනා. ඊට පස්සේ තමයි මේ කාන්තාව නැත්තම් මේරිට තේරිලා තියෙන්නේ ඒ වෙනකොටත් ළමයා හම්බෙලා ඉවරයි. මේක වෛද්‍යවරු එකතු වෙලා හෙදියන් එකතු වෙලා කරපු ඩිලිවරි එකක් නෙවෙයි, මුර්කියෝ නැත්තම් වුල්ෆ්ස්ලා එකතු වෙලා කරපු ඩෙලිවරි එකක් කියලා. ඊට පස්සෙත් මේ හැමෝම වගේ ඇය ළඟම ඉඳගෙන ඉඳලා තියෙනවා. ඊට හේතුව ඇයට ඒ උෂ්ණත්වය දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ බබාව අතට අරගෙන මේරි බබාට කිරි දෙන්න පටන් ගන්නවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙනකොටත් ඇය ළඟම ඉඳගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ විදිහට ළඟට වට කරගෙන තුරුල් වෙලා ඉන්න හින්දා මේරිට ඒ වෙලාවේ බයක් තේරිලා නැහැ. ඒගොල්ලෝ ඉන්නක ඇත්තටම මේරිට විශාල ධෛර්යයක් වෙලා තියෙනවා ඒ වෙලාවේදී. එතකොට දැන් හස්බන්ඩ් කල්පනා කරනවා මේරි සුපර් මාකට් එකට ගියා, පැය ගානකින් ආවේ නැහැ කියලා. හස්බන්ඩ් ඇවිල්ලා මේරිව හොයාගෙන සුපර් මාකට් එකට යනවා. ආයේ එනකොට තමයි තේරෙන්නේ වාහනේ පෙරලිලා තියෙනවා කියලා. හස්බන්ඩ් වහාම දුවගෙන ගිහිල්ලා වාහනේ ළඟට ගිහිල්ලා බලනවා, මේරි ඒක ඇතුලේ නැහැ. ඊට පස්සේ හස්බන්ඩ් සහ හස්බන්ඩ්ගේ යාළුවෝ දෙතුන් දෙනෙක් එකතු වෙලා මේ කැලෑව අස්සට එනවා. කැලෑව අස්සට එනකොට මේ විදිහට වෘකයෝ රංචුවක් ඉන්න එක හස්බන්ඩ්ගේ යාළුවෝ සහ හස්බන්ඩ් දකින ඒ වෙලාවේ එතන ලේ පැල්ලම්ම එහෙම හුඟක් තිබිලා දිනවා. එතකොට ඒගොල්ලෝ ඇත්තටම හිතුවේ මේරියව දඩයම් කරලා කියලා මේ වෘකයෝ ඔක්කොම එකතු වෙලා. හැබැයි මේගොල්ලෝ ආම වෘකයෝ ටික බය වෙලා ටිකක් දුර ගිහිල්ලා නැවතිලා තිනවා. ඊට පස්සේ හස්බන්ඩ් ගිහිල්ලා බලනකොට මේරි ළමයා අතේ තියාගෙන කිරි දෙදී ඉන්න එක හස්බන්ඩ්ගේ ඇස් දෙකටම දකිනවා. ඊට පස්සේ මේරිව හෙමින් අල්ලගෙන ගිහිලා වාහනයට නැගලා ඊට පස්සේ රෝහල් ගත කරනවා. ඉතින් වාහනයට නැගලා මේරි එතනින් පිට වෙලා යනකම්ම ඒ වුල්ෆ්ස්ල සෙට් එක නැත්තම් ඒ වෘකයෝ සෙට් එක එතනම ඉඳගෙන මේරිව බලාගෙන ඉඳලා තිනවා. මේරිවයි ඒ පොඩි ළමයායි. ඉතින් මේක ඇත්තටම විශ්මජනක සිද්ධියක් හැටියට 2014 ඉඳලා වාර්තා වුණ සිද්ධියක් තමයි මේක. ඉතින් මේ වගේ සිද්ධීන් සිද්ධ වුණාට පස්සේ එක එක කටේ එක එක කතාවල් එහෙම කියන්න පටන් ගන්නවා. ඒ සාමාන්‍ය අමනුෂ්‍ය සිද්ධියක් වුණත් ඔය කාලතරණය මේ වගේ දේවල් සිද්ධ වෙනකොට එක එක තියරිස් එක එක මිනිස්සු ඉදිරිපත් කරනවානේ. අන්න ඒ වගේ සමහර කට්ටියට පස්සේ කියපු දෙයක් තමයි මේ කාන්තාව කලින් ආත්මේ වෘකයෙක් හැටියට ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ ආත්මේ කාන්තාවක් හැටියට ඉපදිලා තියෙනවා. ඉතින් මේ දේ
ඒ මුල්සට නැත්තම් ඒ වෘකයන්ට තේරිලා තියෙනවා අන්න ඒ හේතුව හින්දා තමයි උදව් කරලා තියන්නේ කියලා එක කට්ටියක් කියනවා ඒ වගේම තව කට්ටියක් කියන දෙයක් තමයි මේ මේරි සහ මේරිගේ හස්බන්ඩ් ප්‍රසිද්ධියට කියපු දෙයක් කියලා ඒ වගේම සමහර කට්ටිය කියපු දෙයක් තමයි ඒ වෙලාවේ දෙවියන් වහන්සේ එතනට ඇවිල්ලා වෘකයෝ තියලා වෘකයට අණ දීලා තියෙනවා මේ විදිහට උදව් කරන්න කියලා මේරිට ඉතින් අන්න ඒ හේතුව හින්දා මේරිට උදව් කරා කියලා මේ වගේ එක එක කට කතා තියෙනවා හැබැයි ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද එතන කියන එක මේරි මේරිගේ ළමයා බඩේ හිටපු දරුවා සහ මේරිගේ හස්බන්ඩ් ඊට පස්සේ ඔහුගේ යාළුවෝ ඒගොල්ලෝ තමයි හරියටම දන්නේ ඉතින් සිංහ ධර්ම channel එක subscribe කරන්න මේ වගේ හොඳ හොඳ වෙනස් දිය වීඩියෝස් අරගෙන අපි ඉස්සරහට එනවා ඒකෙන් දැන් හැපැති දින bell icon එකක් click කරන්න www.singapore.com හරහා ගොඩනගන්න පුළුවන් ඒ වගේම අපි සිංගප්පූරේ සමාජ මාධ්‍ය අලට එකතු වෙන්නත් පුළුවන්.